දේශපාලකයින් පසුපස යමින් ඔවුන්ගේ දාමරික වැඩවලට සහය දෙන පොලිස් නිලධාරීන්ට හොඳ පාඩමක් උගන්වමින් ඉතාමත් ආදර්ශමත් නඩු තීන්දුවක් පසුගිය දා ප්‍රකාශයට පත් වුණා. ඒ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින්. වරායා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය පේමලාල් ජයසේකර එහෙම නැත්නම් චොකා මල්ලි නමින් ප්‍රචලිතව සිටින පේමලාල් ජයසේකර විසින් 2015 ජනවාරි මාස 5 වෙනිදා කහවත්තේදී ශාන්ත දොඩංගොඩ නැමැති පුද්ගලයෙකු වෙඩි තබා පහර දී ඝාතනය කර තිබුණා. මෙන්න මේ සිද්ධිය පිළිබඳව එවකට කහවත්ත පොලිස් ස්ථානාධිපති ලලිත් රාජපන්ති විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවා. මෙන්න මේ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වුණා මෙවම සිදුවීමට පේමලාල් ජයසේකර මේ කියන ඇමතිවරයා හවුල් බවට. අන්නේ අනුව රාජමන්ත්‍රී පොලිස් නිලධාරියා සිය පරීක්ෂණවලදී ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පේමලාල් ජයසේකරගේ නම එහි සඳහන් කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා යම් පියවරක් ගැනුවා. මෙන්න මේ අවස්ථාවේදී එවකට රත්නපුර ප්‍රදේශයේ බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඊට පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා උසස් වීම ලැබූ ලලිත් ජයසිංහ විසින් ලලිත් රාජමන්ත්‍රී කියන කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් කතා කර බලපෑම් එල්ල කර තිබෙනවා. මෙම පේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ නම එහෙම නැත්නම් ඔහුව ඇරස් කිරීම අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට. ඉතින් මෙන්න මේ සිදුවීම පිළිබඳව කහවත්ත එවකට පොලිස් ස්ථානාධිපති ධූරයේ දරුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්‍රී විසින් තමන්ගේ රාජකාරියට බාධා කරා කියන කරුණ මත ඔහු අධිකරණයේ නඩු පැවරීම හේතු කොටගෙන ලලිත් ජයසිංහ කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් පසුගිය සතියේ වසර 5ක සිරදඬුවම් සහ රුපියල් 20,000ක දඩයකට යටත් කිරීමට එහෙම නැත්නම් දඩ මුදලකට යටත් කිරීමට තීරණය කරන ලැබුවා. ඉතින් මා දකින හැටියට මෙය අපේ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවට ඉතාමත් ආදර්ශමත් නඩු තීන්දුවක් ලෙස තමයි අපිට සලකන්න සිද්ධ වෙන්නේ. මොකෝ අපි කවුරුත් දන්නවා දේශපාලඥයින් පිටුපස යමින් ඔවුන්ගේ වැඩකටයුතු දාමරික වැඩකටයුතු වලට උල්පන් දෙමින් හවුල් වෙමින් කටයුතු කරන බොහෝ පොලිස් නිලධාරීන් ඉන්නවා. සීළු දෙනාම නෙමෙයි ඉතාමත් සුළු පිරිසක්. ඉතින් මෙන්න මේ දේශපාලනින් පසුපස යන පොලිස් නිලධාරීන්ට මේ වගේ දඬුවමක් අධිකරණයේ හරහා දීම තුළ ලංකා පොලිසියට හොඳ ආදර්ශයක් සපයන එක කියනවා තමයි මට කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ ලලිත් ජයසිංහ කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පළවෙනි වැරද්ද මෙය නොබේ. මීට පෙරත් මෙවිනි වරදවල් සිද්ධ කරලා තිබෙනවා. ඔහු ඉතාමත් වැරදි සිදු කිරීම සඳහා මේ වගේ අපරාධකරුවන්ට සහයෝගය දීම අල්ලස් ගැනීම සම්බන්ධයෙන් බරපතල චෝදනාවට ලක් වී සිටින පුද්ගලයෙක් තමයි මේ සිරගත වුණේ. මේකට ප්‍රධාන හේතුව තමයි යාපනයේ කයිට්ස් පුන්කුඩිදු ප්‍රදේශයේදී ඉතාමත් අමානුෂ ලෙස දූෂණය කර ඝාතනය කර දැමුවා දැරියක්. ඇයගේ නව සිවලෝගනාදන් විද්‍යා නැමැති දැරිය. මෙන්න මේ දැරියව ඝාතනය කරන අවස්ථාව වන විට උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් සේවය කරනු ලැබුවෙත් මේ සිරගත වූ ලලිත් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා. ඉතින් මෙන්න මේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටියේදී එහි අපරාධ කරුවන්ග එම පරීක්ෂණ වලින් බේරා ගැනීම සඳහා ඔහු ලක්ෂ 40ක අල්ලස් මුදලක් ලබා ගැනීම ඇත බවටත් බරපතල චෝදනා එල්ල වුණා. ඉතින් මෙන්න මේ කරුණ තමයි අද මා ඔබට හෙළිදරව් කිරීමට යන්නේ. මෙන්න මේ අපරාධය එහෙම නැත්නම් මේ විද්‍යා දැරියව ඝාතනයට ලක් වූයේ 2015 මැයි මාස 13 වෙනිදා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව පැවති වකවානුව තුලදී. ඉතින් මෙන්න මේ විද්‍යා නැමැති දැරිය යාපනයේ පුන්කුඩිතු ප්‍රදේශයේ සිට දී පාසල් ඇරී ආපසු නිවස බලා එමින් සිටියදී දෙමළ ජාතික තරුණයෝ 9 දෙනෙක් විසින් ඇයව පැහැරගෙන ගොස් පාළු ස්ථානයකට රැගෙන ගොස් බලහත්කාරයෙන් ලිංගික වශයෙන් අඩත්තෙට්නම් කර එහෙම නැත්නම් දූෂණය කර බෙල්ල මිරිකා ඉතාමත් අමානුෂික ලෙස ඝාතනය කර තිබුණා. ඉතින් මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන ඇය එදින තම නිවසට නොපෙමිණි හේතු කොටගෙන දෙමව්පියන් දැඩි භීතියට පත් වී සොයලතු වුණා. කෝ අපේ දියණිය එහෙම නැත්නම් විද්‍යා දැරිය මොකද පාසල් ඇරිලා ආපසු වෙනදාමෙන් නිවසට නාවේ කියලා. ඉතින් මේ හොයාගෙන යද්දී ඇය ඉන්න තැනක් පිළිබඳ කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. ඉතින් මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන පවුලේ අය පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න ගියා. පොලිසියට තම පාසල් ගියේ දියණිය පැමිණියේ තාම නැති කියලා. නමුත් පොලිසිය පැමිණිල්ල බාරගෙන තිබුණේ නැහැ. පොලිස් එහි සිටි පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා තියෙන්නේ
ඔය විද්‍යා නැමැති දැරිය තමන් යාළු වෙච්ච එහෙමනම් තමන් ප්‍රේම සබඳතා පවත්නවා කොල්ලත් එක්ක කොහේ හරි ඇවිදින්න යන්නේ නැති ඔහු හවසට ගෙදරේ ඉතකම් බලන්න කියලා දෙමව්පියංග ආපසු ගෙදර යවලා තුණා කිසිඳු පැමිණිල්ලක් බාරගෙන තිබුණේ නැහැ හෝ ඒ පිළිබඳ යම් කිසි සෝදිසියක් කර තිබුණේ නැහැ නමුත් දෙමව්පියන් මේක ඒ තරම් හිත ඇල්ලුවේ නැහැ ඔහුන් නිරතුරුව තමන්ගේ දියණියට සිදු වූ කුමක්ද යන්න නිරතුරුව සොයන්න පටන් ගත්තා ඊට පස්සේ ඔහුන් පවුලේ අය සහ එම අවට ප්‍රදේශවාසීන්ගත් එකතු කරගෙන ප්‍රදේශයේ තැන් තැන්වල හොයන්න බලන් ගත්ත මොකක් හරි අනතුරක් වෙලා කොහේ හරි ඉන්නවද කියලා මෙන්න මේනි ස්වභාවය තුල ඒ ප්‍රදේශයේ අයට හොයාගන්න පුළුවන් වුණා කයිට්ස් කැලෑබද ප්‍රදේශයක තිබී ඇයගේ නිරුවත් මල සිරුර සොයා ගැනීමට හැකියාව ලැබුණා. එහිදී තමයි අනාවරණය වුණේ මේ ආකාරයට මරා දමා තිබෙනවා කියලා. කොහොම හරි මෙම සිදුවීම සමග පොලිසිය එතනට පැමිණියා. පැමිණිලි වල පරීක්ෂණ පැවැත්වීමේදී අනාවරණය වුණා. ඇයව දූෂණය කළා ඉතාමත් අමානුෂිකර්ස මේ ආකාරයට මරා දමා තිබෙනවා කියලා. ඉතින් මෙන්න මේ පරීක්ෂණ සනිකව ආරම්භ කිරීම සමග එම අවස්ථාවේ පොලිසියට ලැබුණු තොරතුරු අනුව පුද්ගලයන් අට දෙනෙකුව අත්අඩංගුවට ගත්තා. ඉතින් ඇය අත්අඩංගුවට ගත් අට දෙනාම ප්‍රදේශයේ දෙමළ ජාතික තරුණයන්. මුලින් ප්‍රචාරයක් ගියා මෙම සිද්ධිය ආරක්ෂක අංශ විසින් සිදු කරන්නට ඇති. එහෙම නැත්නම් ආරක්ෂක අංශ සමාජිකයේ කෝ පිරිසක් විසින් සිද්ධ කරන්න ඇති කියලා. නමුත් එම ෂණිකේම පොලිස් පරීක්ෂණවලදී අනාවරුණා එහෙම සිද්ධියක් මෙතනට නැහැ. කිසිදු ආරක්ෂක සම්බන්ධයක් නැහැ. මේක මේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් තමයි කරලා තිබෙන්නේ කියන එක මේ අපරාධය. කොහොම හරි මේ තරුණයන් අට දෙනා අරගෙන රිමාන්ඩ්ක අදාළ පරීක්ෂණ පවත්වලා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා පොලිසිය කටයුතු කළත් මෙහි ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තේ නැහැ. මෙහි ප්‍රධාන සැකකරු ලෙස චෝදනාවට ලක් වූයේ සතිස් කුමාර් හෙවත් මහාලිංගෙන් සසි කුමාර් හෙවත් සුවිස් කුමාර් කියන පුද්ගලයා. මෙන්න මේ පුද්ගලයාවත් එම අවස්ථාවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. නමුත් යම්කිසි හේතු බලපෑමක් හේතු කොටගෙන පොලිසිය විසින් ඔහුව නිදහස් කර හැරලා තිබුණා. මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන ප්‍රදේශයේ ජනතාව නිකම් කිසියම් ව්‍යාකූලත්වයකට පත් වුණා. කලබලකාරී තත්ත්වයකට පත් වුණා. ඒ නිසා ඔහුව හොයාගෙන ගින් ඊටපසු ඔහුව අත්අඩංගුවටගෙන ප්‍රදේශවාසීන් විසින් ඔහුව අල්ලලා ගස් බැඳලා කිව්වා මේව වහම මෙයා පොලිසියට ගෙනිල්ලා පරීක්ෂණ පවත්වලා මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන පොලිසියටත් ආපස්ස හැරීමේ නොහැකි තත්ත්වයක් උදා වුණා. ඒ නිසා ඔහුව අරගෙන නැවත පොලිසියට ගෙට් රැගෙන ගියා. නමුත් මේ වෙනුවිට මේ පුද්ගලයා, ඒ කියන්නේ මේ සතිස් කුමාර් නැමැති ප්‍රධාන පුද්ගලයාව බේරා ගැනීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ මහාචාර්ය තමිල් මාරන් කියන මහාචාර්යවරයා ඉදිරිපත් වී තිබුණා. මොකද ඊට හේතුව තමයි මේ ඔහු දෙමළ ජාතික සංවිධානයේ ප්‍රබල සමාජිකයෙක්. ඔහු සතිස් කුමාර් කියන මේ ප්‍රධාන සැකකරුගේ පුද්ගලයාගේ හොඳම මිතුරේ. අන්නේ මිතුරු සබන්තාවයේ හේතු කොටගෙන තමයි මහාචාර්යවරයා ඔහුව බේරා ගැනීමට ඉදිරිපත් වී තිබෙන්නේ. මෙහි සුවිශේෂත්වයම කරුණ තමයි මේ වන විට උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ ලලිත් ජයසිංහ මේ කියන මහාචාර්යවරයාගේ හොඳම මිත්‍රයෙක්. ඔවුන් දෙන්නත් හොඳ යාළුවෝ. ඒ නිසා මහාචාර්යවරයා ලලිත් ජයසිංහ කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතා කළා. ඔහුව බේරා ගැනීම සඳහා, පොලිසියෙන් බේරා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරා. ඒ අනුව කතාබහ කරලා ඉවරලා ඔවුන් තීරණයකට පැමිණලා තිබෙනවා මේ දැරිය ඝාතනය කර පවුලේ අයට සතිස් කුමාර්ග මාර්ගයෙන් රුපියල් ලක්ෂ 40ක මුදලක් අතට දීලා මේක යටපත් කරගන්න. එහෙම නැත්නම් මේක ඔහුව ගොඩින් බේර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙලා තිනවා. නමුත් පවුලේ අය මේ මුදල බාර ගැනීමට කැමති වී නැහැ. ඔවුන් ප්‍රකාශ කළා තිනවා අපිට සල්ලි වැඩක් නැහැ. අපේ දියණිය දැන් නැති වෙලා තින්නේ. ඒ නිසා මේ දියණියගේ මේ අපරාධය සිද්ධ කර අපරාධකරුවන්ට දඬුවම් කරන්න අපිට මුදල් එපා කියලා ඔවුන් සම්පූර්ණ එක ප්‍රතික්ෂේප කළා දිනු. ඉතාමත් වැදගත් දෙමව්පිය පිරිසක් කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. මොකද තමන්ගේ දියණියගේ මරණය සල්ලි වලට, එහෙම නැත්නම් මිල මුදලට යටපත් කරන්න නොහැකි ආකාරයට එම දෙමව්පිය ක්‍රියා කළා දිනු. ඉතාමත් වැදගත් කියන එක තමයි. මොකද අපි දන්නවා අපේ සමාජය තුළ බොහෝ අපරාධ කළා සල්ලි ටිකක් දුන්න පරිියට අපරාධකරුවෝ මේවා යටපත් කරන්න පුළුවන්. නමුත් මේ සිදුවීදී එහෙම වුණේ නැහැ. දෙමව්පිය සල්ලි පැත්තකට දාලා තමන්ගේ දියණියගේ මරණය අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කරා. ඉතින් මේක ඉතාමත් වැදගත් කතන්දරයක්. ඉතින් ඒ නිසා මේක ඊට පස්සේ මේක ඉතා පොලිසියත් අසරණ වුණා. ඊට
පස්සේ ඒ විතරක් නෙමේ මහාචාර්යවරයාටත් ඊට එහා කර කියා ගන්න දෙයක් නැතුණා. මේ අවස්ථාවේ දෙවෙනි මෙහෙයුමට ක්‍රියාත්මක වුණා මහාචාර්යවරයා සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ. මොකද කරේ? ලලිත් ජයසිංහ කර වැඩේ අර ලක්ෂ 40ක මුදල තමන් විසින් අරගෙන පොලිසිය හරහා යලිත් අර සතිස් කුමාරව නිදහස් කිරීමට හොර රහසෙම පියවර ගත්තා. කොහොමාරි මෙවුව නිදහස් කරගත්ත බව ඊට පස්සේ ටික වේලාවකට පස්සේ යලිත් ප්‍රදේශවාසීන්ට දැනගන්නට ලැබී තිබෙනවා. මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන ප්‍රදේශවාසීන් ඊට පස්සේ දැඩි ව්‍යාකූලත්වයට පත් වෙලා උද්ඝෝෂණ කරමින් කෑකූ ගහමින් ප්‍රදේශයේ පෙළපාලි යවමින් යාපනයේ ප්‍රදේශයේ එකම උද්ඝෝෂණ එකම දෙවනක් කරන්න පටන් ගත්තා. ගල් මුල් වලින් පොලිසියට ගැහුවා, අධිකරණ පද්ධතියට ගල් වලින් ගැහුවා, රාජ්‍ය ආයතන වලට ගල් වලින් ගැහුවා, ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්න පටන් ගත්තා. දෙවෙනි වරටත් අත්අඩංගුවටගෙන පොලිසියට දුන්නු මේ සතිස් කුමාරව නිදහස් කිරීම පිළිබඳව. මෙන්න මේ ස්වභාවයේ හේතු කොටගෙන ආණ්ඩුවත් බරපතල ප්‍රශ්නයකට ඒ වෙන විට මුහුණ පෑවා යහපාලන ආණ්ඩුව. ඒ මේ හේතු කොටගෙන ආණ්ඩුවටත් පොලිස්පතිවරයා හිටියේවකට එන්.කේ. ඉලංකෝන්ටත් දෙන්නාටම මේ සිද්ධියට මැදිහත් වෙන්න සිද්ධ වුණා. මේක ආපස්තර නොගෙන තත්යකට බැරි තත්යකට දැන් පත් වෙලා තිබුණු නිසා. ඉතින් එම අවස්ථාවේ තීරණය කරා පොලිස්පතිවරයා සහ ආණ්ඩුවත් උපදෙස් දීලා දිනු වහාම මේ පුද්ගලයා ඉන්න තැනක නැවත අත්අඩංගුවටගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඉතින් ඒ හොයමින් ඉන්නකොට සතිස් කුමාර යාපනයෙන් අතුරු දහන් වෙලා තිබුණා. ඉතින් ඒ පිළිබඳ හොයමින් සිටිදී ඊට පස්සේ තොරතුරක් ලැබිලා තුණා වැල්ලවත්ත පොලිසියට. කියන්නේ යාපනයෙන් ඌ වැල්ලවත්තට පැමිණලා තිනු ඒවන විටත් වැල්ලවත්තට පැමිණ වැල්ලවත්තේ ලොජ් එකක తాවකාලික නවාතැන්පොළක නැවතී සිට එතන සිට ඔහු ස්විට්සර්ලන්තයට පලා යාම සඳහා ගුවනින් වැඩ කටයුතු සිදු කරමින් ඉඳලා තිනු. මොකද ඔහු ස්විට්සර්ලන්තේ තමයි ඔහු දිගු කාලයක් කටයුතු කළා තින්නේ. ඔහු ඒ ස්විට්සර්ලන්තේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ඒ ඉන්න අතරතුර තමයි මේ අපරාධයට ඔහු සම්බන්ධ වෙලා තිබුණේ. ඉතින් ඔහු මේ අපරාධය සිදු කළ මේ විදිහට වැල්ලවත්තට ඇහිලා එතනින් යලිත් ස්විට්සර්ලන්තයට පලා යාම සඳහා තමයි ඔහු කටයුතු කරමින් සිටියේ. නමුත් පොලිසියට මේ පුජ්‍යලයා පිළිබඳව දැනගන්නට ලැබීම සමග වැල්ලවත්ත පොලිසිය වහාම ක්‍රියාත්මක වී මේ පුජ්‍යලයාව ලොජ් එකේ සිටිද්දී අත්අඩංගුවට ගත්තා. අත්තරංගුවට කරන ප්‍රශ්න කළා, අධිකරණට ඉදිරිපත් කළා, රිමාන්ඩ් බාරයට පත් කිරීමට කටයුතු කරා. මෙන්න මේ ස්වභාවයත් හේතු කොටගෙන ඒ වන විට යාපනයේ තිබුණු මහජන නොසන්සුන් තත්ත්වය නිමා වීමට හේතු සාධක වුණා. ඒ තත් ඔහුව යම් හේකින් අත්තරංගුවට ගැනීමට නොහැකි වුණා නම්, එහෙම නැත්නම් ඔහු රටින් පලාගෙන යාම සිද්ධ වෙලා තිබුණා නම් ලොකු විනාශයක් සිද්ධ වෙන තුනා. එම අවස්ථාවේ යාපනය තුල මහජනතාවගේ ප්‍රකෝප කිරීම හේතු කොටගෙන ඉතින් මෙන්න මේ අපරාධයේ මේ ආකාරයට දුරදිග යන්නත් අපරාධ කරුවට රැකවරණය සැපයීමටත් අපරාධ කරුවන්ගේ නීතියේ රැහැණින් මුදා ගැනීමටත් කටයුතු කළ තිබුණේ කවුද? උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එවකට සේවය කර මේ කියන ලලිත් ජයසිංහ. ඔව්, මේක නිකම්ම කරා නෙමේ. ලක්ෂ 40ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති අරගෙන තමයි මේ අපරාධය මේ විදියට යටපත් කළා තිබුණේ. මෙන්න මේ සිද්ධිය පිළිබඳව එම අවස්ථාවේම එන්.කේ. ඉලංකෝන් හිටපු පොලිස්පතිවරයා යම් පරීක්ෂණයක් ආරම්භ කරමත් සමගම එම ප්‍රදේශයේ හිටපු, ඒ කියන්නේ යාපනයේ ප්‍රදේශයේ භාර ජ්‍යෙෂ්ඨ යාපනයේ කොට්ටාසේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සිටියේ ලක්ෂ්මන් වීරසේකර ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරයව ස්ථානාධිපතිවරයව සියලු දෙනාම මාරු කරයි කොළඹ ප්‍රදේශයට. නමුත් මෙහි ඔහු ඒ විදිහට මාරු කළ වෙන පිරිසක් එම ස්ථානවලට දැම. නමුත් මෙහි සුවිශේෂත්වය දෙය තමයි මේ අපරාධයේ ප්‍රධාන ජ්‍යෝතිෂයන්ගෙන් එක්කයි කවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කිරීමට එවකට හිටු පොලිස්පතිවරයා පියවර ගත්තේ නැහැ. මොකද ඔහු හින්දා තමයි මේ සිද්ධිය මේ තරම් විවසනයක් දක්වා ඉදිරියට ගියේ. නමුත් ඔහුව මාරු කරන්නේ නැහැ, ඔහු යටතේ සිටින වෙනත් අය තමයි මේ ආකාරයට මාරු කරේ. ඉතින් ඒකත් එම අවස්ථාවේ ලොකු ගැටලුවක් වුණා. කොහොම හරි මේ විද්‍යාධර්ය ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයා විසින් රහස් පොලිසියට පරීක්ෂණ කටයුතු බාර දුන්නා. රහස් පොලිසියේ එවකට අධ්‍යක්ෂ ධූරයේ දරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් නාගහමුල්ල, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ලෙස දැන් කටයුතු කරන බී.ඒ. තිසේරා, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් සේවය කර නිශාන්ත සිල්වා, මෙන්න මේ අය ඇතුළු කණ්ඩායමක් මේ විද්‍යා දැරියගේ ඝාතනය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වලා මේ කියන තරුණයන් 8 දෙනාව අත්අඩංගුවේ අරගෙන ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වලා නඩු විභාගයකින් පසුව මෙම සියලු දෙනාටම නඩු විභාගයෙන් තීරණය වුණ අවසාන මොහොතේ ඔවුන්ට මරණ දඬුවමට නියම කරා මෙන්න මේ ආකාරයට. ඉතින් මේ ආකාරයට තමයි මේ සියල්ල සිද්ධ වුනේ. ඒ විතරක් නෙමෙයි, මෙහි තවත් සුවිශේෂී දෙයක් තමයි මේ පරීක්ෂණ කටයුතු වලදීත් අනාවරණය වුණා
मेकियन ज्येष्ठ नियोज्य पोलिस्पति ललित जयसिंह मे आट लक्ष हतलियक अल्लास् गणुदनकोटा मेतु संबंध विलाती मे नगड़ विभाग एम एम चोदना एलवना मे पोलिस प्रधानिया मे अपराधी अटपत्मठ हेमना विकृति क्रीमठ हेमना अपराध कर आरक्षा क्रीमठ सह नीति अवभावता क्रीमठ मेदिहत्म सिद्ध विलाती अधिकरणे हेलियु ये करुण अणुआत मे विद्या धर्य घातने किरी मे सिद्धिये एक पियवरा वशेन ललित जयसिंह पोलिसिय मगिन अत्तडंगुटगेन अधिकरण इदिरिपत् करला ओहुट एयिन रिमांड बारेट पत् करा ओहु एकटत् रिमांड वेन्न सुद्ध वुणा इतिन मेन्न मे अवस्थावे तमयि ओहुगे वेडत् तहनम वुणा पशुव ओहुट पशुव कोहोमारी मेन्न मे आकारयट तमयि मे ललित जयसिंह कटयुतु करे मे पुद्गलया इतामत् दूषित पुद्गलयेक अपि दन्नवा वराक् पोलिस्पति दूरे दरुवे विट्ट पेरेरा महात्म्या विट्ट पेरेरा महात्म्या पोलिस्पति दूरे दरण विट पोलिस सेपयुम अंशे अध्यक्ष दूरे दरुवे ललित जयसिंह मे कियन पुद्गलया एतकोट ओहु ज्येष्ठ पोलिस अधिकारी වරේ එහිටදී යම් යම් මිලදී ගැනීම සිද්ධ කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුවට අල්ලස් ගැනීම සම්බන්ධයෙන් බරපතල චෝදනා වුණා. අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙත් පවා ඔහුට විරුද්ධව පැමිණිලි සහ පැමිණිලි ගොනු තියෙනවා විමර්ශන ගොමු තියෙනවා. එයින් විශේෂයෙන්ම දෙකක් තියෙනවා විභාගයට අරගෙන ගත්ත අවස්ථාවේ. එයින් එකක් තමයි DC 1574 ඇලයි රග් 2009 එක ලිපි ගොනුවක අංකේ. අනිත් ලිපි ගොනුව අංකේ DC 1575 दूषित निलदारी ඔය රත්නපුරේ ඔය චොකාමල්ලි හෙවත් පේමලා ජයසේකරගේ මිනිමරුම් සිද්ධියේදී ඔහුව අත්අඩංගුවට නොගෙන නීතියේ රැහෙනින් ඔහුව බේරීම සඳහා කහවත්ත පොලිස් ස්ථානාධිපති ලලිත් රාජමන්ත්‍රී කියන නිලධාරියට බලපෑම් කළා රත්නපුර මහාධිකරණ විනිසුරුණි ලංකා ජයරත්න මෙනවිය විසින් පසුගිය සතියේ අවුරුදු 5ක සිරදඩුවම් සහ රුපියල් 20000ක දඩේකට යටත් කිරීමට සිද්ධ වුණේ. ඉතින් මෙන්න මේ සිදුවීම මේ ආකාරයට මතු කරන්න මූලික හේතුව තමයි පොලිස් නිලධාරින්ට මේ හොඳ ආදර්ශයක් කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි රාජයේ සියලු නිලධාරින්ට මේ හොඳ ආදර්ශයක්. ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි ආදර්ශමත් කරුණු කාරණා පිළිබඳව ඔය දේශපාලඥයන්ගේ පිටිපස්සේ යන පොලිස් නිලධාරින් සිතනවද කියන එක තමයි ගැටලුව තියෙන්නේ. මොකද එහෙම හිතනවා නම් මේ ආකාරයට පොලිසිය තවදුරටත් ප්‍රපාත කරා තල්ලු වීම යන්නේ නැහැ. අපි දන්නව අද වුණත් විශාල යම් කිසි පොලිස් නිලධාරීන් පිරිසක් සියලු පොලිස් නිලධාරීන් පිරිසක් නෙමේ ඉතාමත් කුඩා පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලඥයින් පසුපස යමින් දේශපාලඥයන්ට අර ගොට්ට අල්ලමින් දේශපාලන්ගේ අපරාධ වළක්වමින් ඒ අපරාධ වලින් ඔහුන් බේරා ගනිමින් කටයුතු කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ කවදා හෝ දිනක ලලිත් ජයසිංහට අත් වූ ඉරණම ඔහුන්ටත් මතු දිනක හෝ තව කල්ප තව කවදා හෝ දිනක අත්වීමට තිබෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මේවා ආදර්ශයට අරගෙන දැන්වත් පෙරවැරදි නිවැරදි කරගෙන කටයුතු කරොත් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට විශාල පිටුහලක් වනවා කියන එක තමයි මට අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට සිද්ධවන්නේ. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත ඊතලයේ නිවුස් YouTube channel එක subscribe කරන්න ඒ වගේම මේ පිළිබඳ ඔබගේ අදහස් උදහස් පිළිබඳ කමෙන්ට්ස් කරන ලෙස ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා. ඔබලා සියලු දෙනාටම බොහොම ස්තුතියි.